ඇසිදිසි මානයෙන් ඔබ්බට යිබන් සෝදායක සෝබර රාත්‍රයක් ප්‍රාර්ථනා කරනවා සුපුරුදු පරිදි සුපුරුදු රැංගතුකමින්. අද දවසේදීත් අපි ඔබේ නිවසට ගොඩ වැදිලා තියෙනවා. FM දෙරණ කෙම්මු රඩවි ඔබේ වැඩසටහන අරගෙන අපේ ගුරුන්නාන්සේ භාරති මහත්මයාත් ඉන්නවා. අද දවසෙත් සුපුරුදු විදිහට අයිබන් කියලා ඔබතුමා පිළිගන්නවා භාරති මහත්මයා මුලින්. අයිබන් 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 අපේ මහත්තයා. අවසරයි පුංචි මතක් කිරීම කිහිපයක් කරන්න. මේ පළවෙනි කාරණාව තමයි ඔබට හැකියාවක් තිබෙනවා කෙම්මු රඩවි වැඩසටහනින් ලබා දෙන හැමදෙම නැත්තම් ජයග්‍රහණය කරන්නට පුළුවන්. ශ්‍රියාහාර යන්ත්‍රය ජයග්‍රහණය කරන්න ඔන්න SMS කිරීම මේ පැයේදී ආරම්භ වුණා. රාත්‍රි 9 දක්වා ඔබට හැකියාවක් තිබෙනවා SMS කරන්න. FM හිස්තනක් වැඩසටහනේ නව සඳහන් කරන්න කෙම්මු රඩවි කියලා 99.2 SMS කරන්න. භාරති මහත්තයා, අද කතාව ඔබතුමාගේ අත්දැකීමක්, ඔබතුමාට අහන් ලැබිච්ච කතාවක් සහ මේ බොහෝ නිවාස ආශ්‍රිතව සිදුවනවා යැයි සැලකෙන කතාවක් විදිහට තමයි අපි මේ කතාව ඉදිරිපත් කරන්නේ. බොහෝ නිවාස හිමියන්ට මේක වැදගත් වෙයි. ජීවත් වෙනකොට තමන්ගේ නිවසේ ඇත්තටම මේ වගේ දෝෂ තියෙනවද, එහෙමත් නැත්නම් මේ වගේ යම් කිසි තත්ත්වයන් ඇති වෙනවද, මෙන්න මේ වගේ ප්‍රශ්න ඔබට ඇති, එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඔන්න අද විසඳුම ලබා ගන්නට හැකියාවක් තියෙනවා භාරති මහත්තයා. අපි මේ කතාව පටන් ගමු මුලින්ම. මේ කතාවේ 3 දෙනෙක් ඉන්න ප්‍රධාන චරිත. මලිති, සීතා එයාගේ අම්මා, රත්නේ එයාගේ තාත්තා. ඒ කියන්නේ සීතයි රත්නයි කසාද බෙදලා උන් දෙන්නට ඉන්න මලීති. ඕන්න තුන්දෙනාගේ වටේ තමයි කතාව යන්නේ. මලීති, තාත්තේ මේ පේනවා නේද? අනේ බලන්නකො තාත්තේ, ඊයේ ගෙනාපු කොත්තුවෙන් ටිකක් ටොමියට දුන්නේ. ඉතින් ඌ එක සාලේ පුරාම හැමතැනම මේ දාලා තියෙන හැටි. ඉන්න මම අතු ගන්නම් තාත්තේ. මේ මම ඒක පෙන්නුවේ මලිතට කියලා අතු ගා ගන්න නෙවෙයි. දැන් බලන්න උදේ 10යි. තවම ගෙවල් අතු ගාලා නැහැ කියලා පෙන්නන්නේ. හරි තාත්තේ, ඉන්න ඉන්න මම අතු ගන්නම්. මලිත ගිහින් පාඩම් කරන්න යන්න. හැබැයි තමුන් ගෑනු ළමයෙක් කියන එක අමතක කරන්න එපා. තේරුණා නේද? කවදාවත් ඔය අම්මා වගේ නම් හැදෙන්න එපා. මොකද මොකද මේ උදේ පාන්දර සද්දේ? ඔව්. 10 වුණත් ඉතින් ඔයාට උදේ පාන්දර නේන්න. ඒකනේ තවම ගෙවල් මිදුල්ලවත් අතු ගාලා නැත්තේ. හරි හරි හරි, බොරුවට කෑ ගහන්න ඕනේ නැ. මං ඒව කරන්න. ඔයා පිළිවෙලකට ජීවත් වෙන පුරුදු වෙන්නේ කවද්ද සීත? ඈ? ගේ පුරාම මකුළුද? පුටු උඩයි මේසු උඩයි කිලුටු රෙදි කොටව. කුස්සියේ ඉඳුල් වලන් අවුරුදු ගානකින් හොදලා නැහැ. මේක ගියක් නෙවෙයි. මේක මලපෙරේත විමානය. ඇත්තද? එහෙනම් දුවවයි මාවයි පරම්පරාවෙන් ලැබිච්ච දිව්‍ය විමානයට ගෙනියන්නකෝ. මොකක් හරි වැරද්දක් පෙන්නපු හැටි ඉතින් කියන්න තියෙන්නේ ඕකනේ. මම දුප්පත් හිඟන්නේ බව දැනගෙන නේද මගෙත් එක්ක ආවේ? ඔන්න පටන් ගත්තා. අම්මටයි තාත්තටයි සතියට 2-3 පාරක් රණ්ඩුන් නැත්තම් බත් කෑවේ නෑ වගේ. කෙම්මුර අඩවිය. අපි කෙම්මුරඩවිය හද කතා කරමින් ඉන්නේ මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, එහෙමත් නැත්නම් ඇසිදිසි මානින් හැට පෙනෙන නොපෙනෙන කනට ඇහෙන ඇහෙන්නේ නැති මේ දේවල් වලින් එහාට ලෝකයක් තියෙනවා. මේ গুপ্ত ලෝකයේ ගැන, එහෙමත් නැත්නම් මේ අඳුරු තැන් ගැන කතා කරමින් අපි ඉස්සරහට යන්නේ කතාවේ. භාරති මහත්තයා මුලින්ම පටන් ගත්ත මේ සීත, රත්නේ, මලිති මේ අයගේ ජීවිත වටා තමයි මේ කතාව ගෙතෙන්නේ කියලා. මහත්තයෝ, ඔන්න කරදරේ පටන් ගත්ත එක තැනකින්. එක දවස සීත එළියට එනකොට උදිපාද නැගිලා එළියට ගෙදර ඉන්නවානේ ස්ටෝමියා හුරතල් බල්පැටියා. බල්පැටියෙක් නේ ඌ, තාපන්නේ බල්ලෙක්. ඌ පනා දීන කොන්ද කැඩිලා. අපොයි දෙයනේ, මේ මොන අපරාධයක්ද? මේවා අහස පොළොව උහුලන්නේ. මුන්ටනම් හොඳක් වෙන්න එපා. අයියෝ, වෙලා තියෙන දෙයක්. අම්මේ අම්මේ, ඇයි මේ? මේ බලපංගු කරලා තියෙන අපරාධේ. අනේ අනේ, ටොමියගේ කොන්ද කැඩෙන්නම ගහලා. තාත්තේ තාත්තේ, අනේ ඉක්මනට එන්නකෝ. අනේ, කවුද ටොමියගේ කොන්ද කඩලා? ටොමිය
අයියෝ මේ මොන අපරාධයක්ද? මම දුවලා ගිහින් වතුර ටිකක් අරගෙන යන්න. මල්ලිකා මල්ලිකා අපරාධ වැඩ කරලා තව හැංගිලත් ඉන්නවද? බහැපන් එළියට. අනේ අදින සතාට වතුර ටිකක් ගේන්න කිව්වම අල්ලපු ගෙදරත් එක රණ්ඩුව පටන් ගත්තා. ඔයා පැත්තකට වෙලා ඉන්න. මල්ලිකා මල්ලිකා මොකද මේ උදේ පාන්දර බැරි හද දෙන්නේ? මොකද මේ කරපු අපරාධේ? ඈ අපිත් එක්ක තියෙන තරහට ඇයි මේ අහිංසක සතාගේ කොන්ද කැඩුවේ? මොනවා? ටොමියාගේ කොන්ද කඩලා? හප්පේ! කවුද මේ අපරාධකලේ? කවුද අපරාධකලේ? ඒ කහන ලස්සන විතර? මේක නම් තුට්ට හොඳක් සිද්ධ වෙන්නේ. මේ 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 උඹ කියන්නේ අපි උඹලගේ ටොමියාගේ කොන්ද කැඩුවා කියලාද? හේතුවද අපි උඹලගේ જાතිය කියලා? ඈ අපි මේ වගේ අපරාධ වැඩ කරන්නේ නැහැ. එතකොට පිටගමකින් එනවාද අපේ බල්ලගේ කොන්ද කඩලා යන්න? ඈ අපි උඹලගේ වත්තේ හතර මායිමේ පස් පාගන්නේ නැහැ. තේරුණාද? අපි වත්තට ඇවිත් මේ බල්ලගේ කොන්ද කඩලා ගියා කියලාද කියන්නේ? ඔව්. උඹලා තමයි. වෙන කවුරුවත් නෙවෙයි. මේ අහිංසක සතාට මේ අපරාධ කළේ උඹලම තමයි. අනේ දෙවියනේ. මේ වගේ අපරාධ කතා කියනවට මේ ගැණිට හොදක් තමයි වෙන්නේ නැහැ. මේ වගේ අපරාධ වැඩ කරනවට උඹලට හොදක් වෙන්නේ නැහැ. අපි කෙම්මුරට බියත් එක්ක එක්වන්නේ අද කතාව කියමින් ඉන්නේ මේ මලිති සීත රත්නේ මේ අයගේ ජීවිත කේන්ද්‍ර කරගනිමින්. ඔබට සාමාන්‍ය ජීවිතයේදී දිනදා ජීවිතයේදී මේ අපි අද මතු කරන කාරණා බොහොම වැදගත් වෙයි. අන්නේ කියන දේ අපි මතක් කරනවා. සමහරවිට ඔබේ නිවසෙත් මේ වගේ දේවල් වෙලා ඇති. ඔබටත් මේ වගේ සිදුවීම් සිදු වෙලා ඇති. ඉතින් මොන වගේ ප්‍රතිඵලද ලැබිලා තියෙන්නේ? ඒවා කොහොමද වැළකුණේ? එහෙම නැත්නම් තාම ඔබේ නිවසේ මේ වගේ දේවල් සිද්ධ වෙනවද? ඔන්න ඔබට මේ හොඳ ආදර්ශයක් මේ කතාවෙන් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් සිද්ධ වුණොත් මොනවද වෙන්නේ කියලා. කොහොමවත් අපි භාරති මහත්මයන් අහමු මෙතනින් එහාට කතාව මොකක්ද උනේ කියලා. භාරති මහත්මයා. මහත්තයෝ. දෝ. අනේ බල්ලගේ පනා දිනවද කොන්ද කැඩලා? දැන් කොන්ද කැඩලා ඌට යాగන්න බෑ. පසපැත්ත බලලා. ඒ සරේ එහා ඉස්සරහා ගෙදර ඉන්න මල්ලිකා. මල්ලිකා කියන්නේ අසල් වැසියා. ඔව්. අම්මට සීතල් ගැටරද්ද මල්ලිකාව දැලක් අදින්න. හ්ම්. ඔබ තමයි ගැහුවේ. බල්ලගේ කොන්ද කැඩේන. කලින් ආරෝවක් සිද්ධ වෙන්නත් ඇති ඔය ටොමියා සම්බන්ධයෙන් මොකක් හරි. ඔය කිල්ලෝට හුණු තියෙන ඇති ටිකක්. දේ නැද්ද නැද්ද දැල මුළු පරාතටම හැෙන්න. තොපිලට කොට හොඳක් වෙන්නේ නැහැ. බලාපිය තොපිලට වෙන වැඩි. තොපිලක කොන්ද කැඩන එකෙක් ගෙනීමේ පෞලිය ඔකගේ මොකුදු කැඩෙන තොපේ. දොන දෙන්න හුටම් පටම් පටම් හුටම් කෙලිය තමයි තාප්පේ. දෙන්න පැටලුණා. පැටලෙලා ඇදගත්තා. ඇදන් කොහොම හරි ගවන්නේ. එයා කටේ දෙනවනේ මැනගන්නකොට කුණුම් පොරක් తీරන ප්‍රමාණයක් කියන්න පුළුවන්. ඒක කියලා හමාර වුණා. මලිත ඇවිල්ලා අනේ අම්මේ ඔය ගෙට වෙලා ඉන්නකෝ අම්ම කොහොමද දන්නේ මම මල්ලික ඇන්ටි මැරුවද නැද්ද කියලා. කොහොම හරි කෙල්ල බේරුව ගෝරේ සැපිරුවා. ඉදාරයන් මල ගෙඩියක් වුණානේ. මලිති මොකද කුස්සියේ? තේ එකක් හදලා ෆ්ලාස්ක් එකට දාගන්න ඕම්මේ. රාට නිදිමත එද්දි බොන්න. පාඩම් කරද්දි තේ බොන්න ඕන නම් මට කතා කරන්න එපා ඈ. ඕන නෑ. අම්මට ආයෙ කරදර කරන්න මොකටද? ඉන්න මං ඕක හදලා දෙන්න. නමේ වෙද්දි නිදිමතද? මොන කර්මයක්ද මන් දන්නේ? දැන් රෑ නැගිටලා පාඩම් කරන්නත් බෑ. හරිම ඉක්මනට නිදිමත එනවා. පාඩම් කරන කිසිම දෙයක් හිතට යන්නේත් නැහැ අම්මේ. මටත් කිසි දෙයක් කරගන්න බෑ. දවසම නිදා ගන්න හිතෙනවා. හරකි තමයි මේ හැම දෙයකම මුල. කවුද අම්මේ? මල්ලිකා. වෙන කවුද? මල්ලිකා ආන්ටි මොනවද කළේ? ඒ ගෑණි අපිට හුණියම් කරලා වෙන මොකද්ද? බලපන් මේ ගෙදර පරිම මෝසල පාටයි. මල්ලිකාන්ටි මොකටද අම්මේ අපිට හුණියම් කරන්නේ? මේ ගෑණි හරි ඉරිසියාකාර ගෑණියෙක්. වටේම අයෙක් හිත හොඳ නැහැ. අම්මට එහාදී මට ටොමියා මතක් වෙනවා. අනේ ඔව්. කිරි හදනකොට බත් බෙදනකොට
එහෙම වාඩි වෙලා දරුවෙක් වගේ බලාගෙන ඉන්න හැටි මට මැවිලා පේනවා. මේ ප්ලාස්ටික් එකක් තරම් පළයා. මම කුසියස් කරලා නිදා ගන්නවා. කෙමරඩවිය අපි හැසිරිසිමානේ නිහාලෝකය පිළිබඳව කතා කරන තැන. ඔබ ඔබගේ ගැටලු තියෙනවා නම් අපිට යොමු කරන්න. ඔබේ කතා අත්දැකීම් අපි කැමති දැන කියාගන්න, බෙදා හදාගන්න. මොකද ඔබේ වැඩසටහන නිසා කෙමරඩවිය විශේෂයෙන්ම සහ අපි අඩුපාඩු තියෙනවා නම් වැඩසටහනේ හැදෙන්න ඕන දැන් තියෙනවා නම් අපි බොහොම හිස නමා ඒ දේවල් පිළිගන්නවා. ඔබට හැකියාවක් තියෙනවා ලියලා එවන්න. FM දෙරණ කෙමරඩවිය අංක 320 TB ජයමාවත කොළඹ 10 කියන ලිපිනයට. ඒ වගේම 011153820 දුරකථනාංකය ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. Facebook පිටුවක් තිබෙනවා. ඔබට පුළුවන් ඔබේ අදහස්, යෝජනා, චෝදනා මේ සියලු දෙයක් ලියන්න, අදහස් පළ කරන්න. බර්දි මහත්තයා, නිදිමත ගතියක් ගැන තමයි මේ අම්මයි දුවයි කතා වෙන්නේ. මේ ගහපන් ලයිට්පත් වෙන දැන් සීතල හිතනවා මේ බල්ල මලේ මල්ලිකාලා කොඩි වින කරලයි කියලා. ඔව්, මේක හංගෝ, මේක හංගෝ. මටත් තේරෙනවා කොඩි වින කපන්න ගුරුකා. අනේ මිනිස් ඇවිල්ලා කියනවා මං හොතට ඇහුම් කන් දීගෙන ඉන්නවා, මොකද්ද මේකේ සුළු මුල දරගන්න. බම් මේ කොඩිනයක් බලාගේ ගෙදරට කොඩිවිනයක් කරන්නේ මං. ගෙදර මිනිසුන්ව මරන්නේ. බලට නම් යමක්කම තියෙනවා. යමක්ම නැති මිනිහට ගුරුකම් මං කරන්නේ උන්ව මරන්නුගේ ඇට ගන්නද මං. එක දෙවෙනි එක ඉතින් මං කොහොමං හරි ඔන්න උන්ගේ හිත හැදෙන්න හරි මං කොතා මං ඇවිල්ලා කොඩි වෙන කපල දෙන්න. හරි හරි ගුරුනාසේ. කියේ ගියක් කමන්නේ නැහැ, වැඩේ කරලා දෙන්නකෝ. මම නිකන් ට්‍රයල් බෝල් එකක් විස කරන මට 75ක්වත් ඕන. නැත්නම් නම් මට බෑ, මං තනියම ඉන්නේ නැහැ ගුරුතුමා කීපදෙනා. හරි හරි ලක්ෂයක් වුණාද දෙනවා. කොහොම බඩුත් අරගෙන උන් බඩු හොයලා ගොක්කතු කේල් කොට පුහුල් දෙයි 75ක්වත් යනවයි කියලා අපි හිතමු. යකෝ එදා වේලා කන්න නෑ, ගෙදරට පාන් කෑල්ලක් ගන්න නෑ, පරිපු 50ක් අරන් උයන්න නෑ, සල්ලි නෑ. නමු පොඩි විනේ වෙනුවෙන් නම් 75,000ක් වේදක් ගන්න. අනේ බං කාටද මේවා කියන්නේ? නිකන් හිතන්න යකෝ, ම අපේ මොනව ගන්නද උන් අපිට කොටින කරන්නේ? අපිගේ මරණ උන්ට තියෙන වාසිය මොකද්ද? අපි මේ ඇඳිවත ගලව ගන්නද? අම්බන් මේ ලංකාවේ මිනිස්සුන්ට වෙලා තියෙනදී වෙලා තියෙනද කොහොමං හරි කමන්නේ. ඕන්න දැන් දෙගුළු දෙගුළු සැකෙන් බලන් ඉන්නේ. එක දවසක් උදේ නැගිටලා බලනකොට මල්ලිකාගේ බල්ලන් මැරිලා මේ කොන්ද පඩ නැහැ. මල්ලිකාට ආවේශ වුණා. සීතට දුන්න හොද හොද පදවලි. තොපි පලි ගත්තා, තොපි එකට එක කරා. බලාපියව තොපිටත් වෙන දේ කාසි කපල දානවා, පොල් ගහනවා, අරක කරනවා, මේක කරනවා, අනිත් එකක් කරනවා. අම්මද බොල එදත් හවස් වෙනක අම්ම දැල ඇද්දා. එකට එක කරා අම්මල්ලට බෝල් ගහෙන් ගහලා. හපොයි දෙයනේ, මේ මොකද කරලා තියෙන අපරාධේ? තිරසනුන්ට මේ වගේ වැඩ කරන්න ඊටත් අන්ත තිරසන්නු. හපොයි මේ මොකද මේ දෙපාන්තර අපේ මිදුලට ඇවිල්ලා බෙරිහන් දෙන්නේ? මොනවා තමයි තේරෙව නේද? නායකගේ කොන්ද කැඩෙන්න ගහලා. කවුද කවුද මොකටද මගේ කට තිරිසන් වැඩ කරලා තව අහනවා කවුද ඒක කරේ කියලා. උඹ කියන්නේ උඹලගේ නායකගේ කොන්ද කැඩුවේ අපි කියලාද? නැත්තම් වෙන කවුද? උඹලා තමයි. නේ අපිත් උඹලා වගේ තිරිසන් වැඩ කරනවා කියලාද හිතුවේ? අනේ පලයන් සීත යන්න. උඹලගේ ටොමියාගේ කොන්ද කැඩුවේ අපි කියලා හිතලා ඒකට හරියන්න අපේ ලයිකගෙන් පලි ගත්තා. ඔපෝයි මේ ගෑණි කියන කතා. හෑයි බොරුද? කේනකින්වත් හිතපු නැති දේවල් කියන්න එපා මල්ලිකා. අපි සත්තුන්ගෙන් පලි ගන්නෑ. මැරිච්ච ටොමියා ගැන අපි තාම දුක් වෙනවා. අපි සත්තුන්ට කරුණාවයි. අපෝයි සත්ව කරුණාව. ඒක අහල පහල හැමෝම දන්නවා. උඹ වගේ එපා කරපු ගෑණියෙක් මේ අහල පහලවත් නැහැ. අපේ කර්මයට තමා අපේකට අල්ලපු ගෙදරට උඹලා වගේ දුෂ්ටයෝ ටිකක් ආවේ. මල්ලිකාන්ටි බොරුවට අපිව සැක කරන්න එපා. ලයිකට ඉරේ කවුද ගහනවා මට ඇහුණා. අපේ ලයිකට ගැහුවා? ඔව්. රෑ 12ට විතර ලයික කාටදෝ පුරාගෙන අපේ මිදුලට ආවා. ඒ වෙලාවේ කවුදෝ ලයිකට ගැහුවා.
රෑහින්ද මන් ජනේල ඇරලා බැලුවේ නැහැ. දීගිරට බලල්ලු චාක්කි. අම්මගේම දුවනේ. මේවා දෙයියොම බලාගනි. දෙයියොම බලාගනි මේවා. අප්පෝයි. කෙම්මුර අඩවිය. සිදසිමානෙන් ඔබට කෙම්මුර අඩවිය කෙම්මුර අඩවිය දෙවනි පැය මේ විදිහට ආරම්භ වෙන්නේ පළවෙනි පැයේ නිමා වෙනම ඔබට දෙවනි පැයේදීත් පුළුවන් ශ්‍රී ආහාර යන්ත්‍රයක් ජයග්‍රහණය කරන්න SMS කරන්න FM හිස්තැනක් අපේ වැඩසටහනේ නම සඳහන් කරන්න 99.2ට SMS පණිවිඩයක් යොමු කරන්න. බාරති මහත්තයා දැන් මේ වෙනකොට මේ ගෙවල් දෙක බොහොම වෛරක්කාරය වෙලා ඉන්නේ. මේ පළවෙනියට සීතලගේ බල්ලට පහර දීමක් සිද්ධ වුණා, පණ නැති වෙලා ඉඳලා මිය ගියා. ඒත් එක්කම දැන් දෙවෙනියට මල්ලිකාගේ සුරතලාටත් මේ දේ සිද්ධ වුණාට පස්සේ මෙයා හිතන්නේ කිනේකා බොහොම සැකෙන් තමයි බලන්නේ. මල්ලිකා හිතනවා සීතල මේ දේ කරගෙන, සීතල හිතනවා මල්ලිකා මේ දේ කළා, එකට එක කරා කියලා. මෙන්න මෙහෙම තමයි දැන් කතාව ඉස්සරහට යන්නේ. අදත් ඔයයි මල්ලිකා රණ්ඩු වුණාද? තාත්තා වැඩ ඇරිලා එද්දිම දෝනියෙන්ද කියලාම කියලා. මොකද්ද සීතා මේකේ තේරුම? ඇයි අනේ මගේ වැරදිම දකින්නේ? දවස් ගාණක් පණ ඇදලා අද ලයිකා මැරුණා. ලයිකාව වලලන වෙලාවේ මල්ලිකා මට බයිනවා. ඉතින් මමත් දැන්න. අනේ මන්ද. මට නම් දැන් මේ ගෙදර ඉඳිල්ල ඇති වෙලා. ඒක නම් ඇත්තරත්නේ. මේ ගෙදර නම් මහා මූසල ගයක්. ගෙවල් මූසල වෙන්නේ ගෙවල් වල ඉන්න අයගේ වැඩින්ද තමයි. මදේම වැරදියට හිතන්න එපානේ. ඔයාට තේරෙන්නේ නැද්ද මේගේ මහ මූසලයි කියලා? මලිතිත් ඒක කියනවා. මොනවද මලිති කියන්නේ? ඉස්සර වගේ හිත එකඟ කරගෙන පාඩම් කරන්න බෑලු. නිදිමත එනවලු. පාඩම් කරන දේවල් මතක හිටින්නෙත් නෑලු. ආහා. ඒකට වැරද්ද මේගේ එතකොට. ගේ තමයි. මට උනත් ඉස්සර වගේ වැඩපල කරන්න බෑ. හරිම කම්මැලි. ඔහේ ඉන්න විදිහට ඉන්න හිතෙනවා. ඒක හිඳ වෙන්නේ නැති නාන් නැතුව මූණකට හොදන් නැතුව මල පෙරේතෙක් වගේ ඉන්නේ. ඔය දැක්කනේ. දැන් ඔයාටත් මාව පෙන්වන්න බෑ. මේ හැම දෙයකම මුල මල්ලිකා. ඒකි අපිට කොඩි විනයක් කරලා. බොරුවට මිනිස්සු අල්ලගන්න එපා සීතා. හැම දෙයකම මුල ඔයාගේ කම්මැලිකම. ගෙදරදී ඔයා හිටියේ නෝනා වගේ. බොන තේ කෝප්පේ හේදුවෙත් ඔයාගේ අම්මා. තනියම කිසිම වැඩක් කරගන්න බෑ ඔයාට. මං කොහොමත් හැදුනේ නෝනා වගේ තමයි. ඔයා වගේ කෙනෙක් එක්ක ආවට. ඉතින් මොකටද මං වගේ මේ හින්ගන්න එකේ කාවේ? අයියෝ මේ මොන කරුණයක්ද නේ. හැමදාම ඔය දෙන්න මේ විදිහට රණ්ඩු වෙන්න පටන් ගත්තොත් නම් මම ඔළුව හැරුණ අතේ යනවා මේ. කෙම්මුර අඩවිය අඩවිය කෙමුරඩවිය අපි කෙමෙන් කෙමෙන් මේ කතාවේ අවසානයට ලං වෙන්නේ. මේ මොකක්ද මේ සිදුවුණු සිදුවීම? බොහොම පුංචි සිදුවීමක්ද? පුංචි සිදුවීමක් වුණාට මේ සිදුවීම ගත්තහම බොහෝ දේවල් තියෙනවා අපිට ගන්න, ආදර්ශ සහ මේ සිදුවීම් තිබෙනවා. ඉතින් අපි ඉස්සරහට කතාව කියාගෙන ඉන්නේ ඒ නිසා. බාරදි මහත්තයා, මෙතනින් එහාට මොකක්ද වෙන්නේ? මල්ලිකාගේ බල්ලා ඌත් මැරෙනවා. මලහත්තිලා වේදත් ඇද ගන්නවා දැල. හොඳේ මේක මේ වෙන පාර්ශවයක් කරන දෙයක් වෙන්නත් පුළුවන්. බාරති මහත්තයා, මම අපි දන්නේ නැද්ද? මම දන්නේ නැද්ද? ඔයා දන්නේ නැද්ද? මොකෙක්වත් දන්නේ නැහැ. මාසෝරවත් දන්නේ නැහැ. ඉතින් මල්ලිකාගේ රත්නේ මල්ලිකාගේ නෙමෙයි, සීතාගේ මිනිස්සු. එයා කියනවා ඔයි මේ එමි සුත්තක බැනගෙන වැඩක් නැහැ. මන්නම් කියන්නේ මේ ගෙදරට මොනවා හරි දෝෂයක්. ඉස්සර වගේ නේ මට හරි නිදිමතයි දැන්. වැඩ ටික සීතා කියන්නේ වැඩ කරන්න හිතේනේ නැහැ. මට කෙල්ලවක් පෙන්නන්න බෑ වෙලාවකට. මට ওই තමුසෙව පෙන්නන්න බෑ. රත්නට කියන්නේ ඇඟට පණක් නෑ වැඩපල කරන්න. වැඩක් නෑ. මේ භූමියේ දෝෂ තියෙනවා. සීතා කියනවා. දරුවොත් දැන් වෙනද වගේ නෙමෙයි, එයාගේ ලෝකේ එයා ඉන්නේ. ওই වගේ කතාන්දරයක් යනවා. එහෙනම් Ha 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 ha
මලිත තාත්තේ කොහෙද මේ කළුවරේ? බාත්රූම් එකට ගියා තාත්තේ. ඉතින් කළුවරේ ගියේ ඇයි? ලයිට් දැම්මේ නැත්තේ? සාලේ ලයිට් එක දැම්මොත් තාත්තලට ඇහැරෙයි කියලා හිතුණා. ළමයෝ කළුවරේ ගිහින් කොහේ හරි හැප්පුණා නම්. වෙලාව කීයද මලිත? 12යි. එක දිගට පාඩම් කරලා නිදිමතත් ඇතිනේ, නිදාගෙන පාන්දර නැගිටලා පාඩම් කරන්න. එක දිගට පාඩම් කරේ නෑ තාත්තේ. නිදාගත්තද? පාඩම් කරද්දී එහෙමම නිින්ද ගිහින් නැගිටලා බලද්දී 12යි වෙලා. මලිත ගොඩාක් මහන්සි වෙනවා ඒකයි. එහෙමමත් නෑ තාත්තේ. ඒත් දැන් ඉස්සර වගේ එක දිගට පාඩම් කරන්න බෑ. හරියට නිදිමත එනවා. පාඩම් කරන කිසිම දෙයක් මතක හිටින්නෙත් නෑ. ඇයි? අනේ මන්දා, ඇඟටත් හරි නෑ. අසනීපෙන්ද දන්නේ නේ? කොහොමද ડોක්ටර් කෙනෙක් හම්බ වෙමුද? ඕන නෑ තාත්තේ. තාත්තේ, ඒක නෙමෙයි. තාත්තට දැනුණද දැන් සමන් පිච්ච මල් සූඳක්. ඕ, මට දැනුණා. ටික දවසක් ඉඳන් හරියටම මේ වෙලාවට ඔය සුවඳ එනවා. තාත්තේ වටපිටාවේ සමන් පිච්ච ගහක්වත් නැහැනේ. රැට පරිසරය හරි නිදහස්. උළඟට එන සුවඳක් වෙන්නේ නැති. මම නැගිටියේ බාත්රූම් යන්න. නිදිමත නම් නිදාගෙන පාන්දර නැගිටලා ඔයා පාඩම් කරන්න. මහත්තයෝ, ඔය අහුවාසේ සීතත් අසනීප වුණා කියපුකෝ. සීතත් අසනීප. සීත භාරතී මහත්තයා බොහොම තදට හිතනවා මේ සීතලට මල්ලිකා මොනවහරි කොඩිවින කරලා ප්‍රේත බන්ධනයක් කරලා කියලා. කොමාරි, ඒ විදිහට තමයි කතාව ඉස්සරහට යන්නේ. අනේ මසිනේ, ඔබ මේක උඹේ දැන ගැනීම, මේක මේ මම මේ කියන්නේ පරම සත්‍යය. ඔව්. හැමෝම හිතනවානේ කොඩිවින කරලයි කියලා. ඔබ මතක තියාගෙන කොඩිවින කරොත් මැරෙනවා. මරන්න කොඩිවින තියෙන්නේ. දින 7යි 9යි 14යි 21යි 3 මාසයි එහෙම තියෙනවා. කොඩිවින කරන්නේ මරන්නයි. හූනියම් කරන්නේ මරන්න නෝවේ. ලෙඩ කරන්න, කොර කරන්න, නානා රෝග දුක් විඳලා ජීවිතය ගෙනියන්න මැරෙන්නේ. ජීවිතේ දුක් විඳ විදාදීන. භූමි පාලු බහිරෝ පාලු කරන්නේ නැති නාති කළ දාන. හිඟා නොකා හිඟා කන්න සිද්ධ වෙනවා. හිඟා නොකා හිඟා කන්න සිද්ධ වෙනවා. ආයි නැත්තට නැති වෙනවා. ප්‍රේත බාර කරොත් මරණ ප්‍රේත පාදක් තියෙනවා. ප්‍රේත බාරක් තියෙනවා. නොමරණේවත් තියෙනවා. ගිනි වඳුරු ප්‍රේත බාර මරණවාමයි. මේ කපගොල හිරු. මං ඉන්නවා, මට දැන් එහෙම බහින රෝගයක් නැහැ. ජොලියේ ඉන්නවා. මම මැරෙනවා නම් මට මොකක් රෝගයක් හැදෙනවනේ. රෝගයක් නැත්නම් මම මැරෙන්නේ නැහැ. හැදෙන රෝගෙ තීන්දුව වෙන්නේ මැර වෙලාවනේ. හාටාවොත් එවලම හුඩු ගාලා ගියා. ඩයබටික් ආවොත් විඳෝලා ගියා. ඈ, මේ හැදෙන රෝගය අනු අහවල් රෝගය කියලා කියන්න බෑ. මම මැරෙන්නේ මෙන්න මේ රෝගෙන්, මෙන්න මේ රෝගෙ මට හැදෙන්න කියලා එහෙම නැහැ. ඒ මන් දන්නේ රෝගයක් හැදිලා තමයි මැරෙන්නේ. ඒ වගේ අහුවෙන එක අනුව තමයි ඒක තීන්දුවේ. හැබැයි එකක් තියෙනවා. ඒ මතුරන මන්ත්‍රය යනවා අපිට කීත හැකි. ඔව්. කොච්චර බලපෑමක් සිද්ධ කරනවද කියලා. ඔව්. ඒ මෙහෙමයිනේ. ඕන බලහම්මල්ලේ. ඕන මම මන්ත්‍ර දෙකක් කියනවා, ඒ දෙකේ වෙනස බලාගන්න. ඕං 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 සින් 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 ප්‍රේත 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 ප්‍රේසාලා ඩී ගිනි ගිනි ආරුඩ ප්‍රේත දිස්ති දිස්ති. ඕං ඕහෝ විශ්වාසරසලා මෙන් එංගුරුගුරු ප්‍රවරකින් දන්න බේහසෙන් වරවර ආදී පේපේ යුමේ හේසලාන්තු ප්‍රේත ප්‍රේතේ මුනිවරංගන් ඉදම්ම සංඝ අනුභාවිකෙන් එන්දිස්ති ආරුඩ මන්ත්‍රාන් දිස්ති දිස්ති වාවා. සාමාන්‍ය ප්‍රේතෙක් අහුවෙනවා. ඕකට අඬ ගැහුවොත් සාමාන්‍ය ඕම් බලා මෙහෙම මෙතුළු ඕන මොසාර ආයිරේ වරවර ගිනිගිනි නීච කුරුමල් ප්‍රේත ප්‍රමාණය වරවර ගිනිගිනි
භූමි තට්ටු අහස පොලෝ දෙදර වාගෙන් නීචකුළ මල ප්‍රේතවා ලියා අදමම හඬ ගැසූ හඬට නාවොත් තාගේ ඉස්පල කබල ගිනි කරන්සේ ගත බුදුරස්කඳ වෙලා දෙපය ගිනි කරවා පුරුස්සා ලූතුරා බුදුන්ගේ බුදුරස් මාලාවෙන් බලප්‍රේතකවල යාළුවා මාදරනුවන් බද්ද ෝජනය බලා මැරක බඩ්ඩ දිස්ලා බලා වරවර දිසි දිස්තියේස්වා ආගෝරය අහුවෙන්නේ ආගෝර ගැන ප්‍රේත ලොක්කෙකයා ඕකේ ආගෝරය අහුනම් වැඩි කෙලිය මිනි ආගෝරයාගේ වෙලාට මගේ වෙලාවට බං කොඩින කරන එකගේ වෙලාවට ආගෝරය උගේ ගෝලෙක්ක වෙල ඇගේ බේරගත්තව ගොඩ ගියා ආගෝරය මහුනන්නම් මරලමය පස බලන්න දැන් මේ කතාව විදිහට භාරතී මහතේ සීත හිතන්නේ මේ මෙහෙම දෙයක් සිද්ධ කරලා කියලා. අපි ඉස්සරහට බලමු ඇත්තට මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ. ඔව් ඔව් එහෙම කිය. අම්මේ මේ කැඳ ටික බොන්න අම්මේ. කෑම ටිකක් උගුරෙන් පහලට දාගන්න බෑ පුතේ. කිසිම පිරියක් නැහැ. අම්ම බත් කන්න බෑ කියපු හින්දා කැඳ ටිකක් හැදුවා. අනේක බොන්න පොම්මේ. මට සාත්තු සප්පායම් කරන්න ගිහින් දීගේ නීමි වැඩත් පාඩු වෙනවා පුතේ. අම්මයිව හිතන්න එපාම්මේ. අම්ම ඉක්මනට සනීප වෙන්නකෝ. එච්චර හොඳට හිටපු මට මොකද තියෙන්නේ මේ උනේ. දොස්තරලා කියනවා අම්මට කිසිම අසනීපයක් නෑලු. මේ මං කාට කියන්නද මගේ මේ ඇඟපතේ තියෙන අමාරුකම. අම්මට මොකද්ද තියෙන අසනීපය අම්මේ? එකට පණ නැහැ. කන්නේ බොන්නේ නැතුව වැඩ පොලක් කරන්නේ නැතුව දවසම වැටලා ඉන්න තියෙනවා නම් ඒ ඇති. අම්මේ දෙයක් කියන්න කේන්ති ගන්න නේද? මොකද්ද? මට හිතනවා මේ පාර විභාගේ නොකර ලබන පාර කරන්න. ඒයියේ මට මොනා වෙලාද කියලා මටම තේරෙන්නේ නැහැ අම්මේ. මං හිතන්නේ මේ විදිහට විභාගෙට වාඩි වෙලා මට පාස් වෙන්න පුළුවන් වෙයි කියලා. මේ දෙයනේ ඕකිට නම් හොඳ සිද්ධ වෙන්න එපා. කාටද? මල්ලිකාට. ඕකි අපිට භූමි පාලුවක් කරලා එහෙම නැත්තම් පෙරේතේ බන්දලා. අම්ම දන්නවද ගුරුකම් වැඩ ගැන? බලපන් මේගේ කොයිතරම් මූසල පාටද කියලා. මේට ආපු දා ඉඳලා අපි කාටවත් වගතුවක් නෑ. අනේ මන්ද අම්ම කියන්නේ ඇත්තද කියලත් වෙලාවකට හිතනවා අම්මේ. අපි හොඳ කට්ටඩියක් ළඟට ගිහින් බලමුද? මට ටිකක් හයියක් තිය ලැබිච්ච දෙන්කෝ. මං ඕනියම අපිට කපනවා ඕක නැති බලන ස්ථාන වෙලා යන්න. ඔව් කෙම්මුර අඩවිය අඩවිය කෙම්මුර අඩවිය අඩවිය මේ සීතයි ඉන්නගේ සීත රද්දේ මලිත සිරිපිනා මුඩුකෝ. ගෙයක් වුණාම මනුස්ස වාසස්ථානයක් වගේ තියාගන්නවා. සිරියාවක් තියෙන්න ඕන. ආන්න වචනියාව. සිරියාවන්තකම මනුස්ස වාසස්ථානේ මලපෙරීතෝ ඉන්න තැනක් වගේ තියාගන්න බෑ. රෑ කාපු කෑම වලම්පිකම් හොදල පිරිසිදු කොල්ලා අතුපත ගාලා අඩුක්කු වෙනවලා මනුස්ස විදිහට තියෙන්න ඕන. ඇඳුමක් තෙමුවාම හොදන්න ඕන පයිප් එකව තෙමිලා මාස දෙකක් යනකම් තෙවලා තල්ලලා කළු පුස්සල්ලලා තෙමිටි එහෙම තියන්න බෑ. මේ වේල හොදල් දාන්න ඕන. ලිබොකේලා නියමිත දිනේදී නියමිත ලට අස් කරලා දාන්න ඕන. හොදි මාළු යාපු තැන් දාපු තැන් මල් ප්‍රේත බහුණ වගේ තියන්න බෑ. හැබැයි සීතකේ ගේ වගේ ගියා. කාමකට නැගේ කිලුටු ගදී බෑ. ඔබ දරුණන් කිලුටු ගද කියදේ? පෙරේතයාට පළවෙනි සුවදෝක කිලුටු ගද කියදේක. මාලා අපා විමන වගේ බිම තනින් තන කැඩිලා ඒව හදාගැසි බිත්තේ ගල උලාගම් හැඳි කැලක් අරගෙන ගන්න දෙයක් නැහැ ප්‍රේත බහුණ වගේ. ඔන්න එක දවසක් රෑ මල්ලි සද්ද කියලා ජනේලේ ඇරලා හොරෙන් බැලුවා. මල්ලිකා ඇවිල්ලාද බලන්න.
කාටද මේ මහරැ පුරන්නේ? අර කවුද? මලිතේ! 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 මම බිම වැටිලා. මම දුවට සීනේ. අනේ රත්නේ මොනවා හරි කරන්න. අනේ බිම බිම මොකද මේ? ඉතින් ජනෙල් ඇරලා. මලිති, අනේ කතා කරමු දුවේ. ඉන්න කතා කරමු. ඉන්න. ඉන්න මම වතුර ටිකක් ගිහින්. මලිති. මලිති. ආ. ඔව් මලිති. මලිති. මොකද උනේ පුතේ? මොකද උනේ? තාත්තේ. ඔව් කියන්න. අදත් හරියටම වෙනද වෙලාවට අර සමන් පිච්ච මල් සූන දැනුම තාත්තේ. මම ජනේල ඇරලා ඊට පස්සේ සොතු වැදගත් කෙනෙක් හැරමිටියා ගහගා කියා. එයා එක කාලටම මම බලාගෙන ඉන්නකොට පොල් ගහක් වගේ උස්ස ගියා තාත්තේ. ඔන්න කතාව. මොකද්ද මේ දකින්නේ? කවුද මේ භාරති මහත්තයා? ඇත්තටම මහත්තයෝ පෞද උදේම රතඥානි වඩු දාලා සීතවත් කෙලින් ඉස්සර කරගෙන ආවේ නැද්ද මාව හම්බෙන්න? ඇවිල්ලා කිව්වා මල්ලිකා කොඩුවිට කරලා අය යකෙක් වත්තේ ඇවිදිනුවන් මගේ පොඩියකී දැකලා තියෙනවා. ඇතුලේ ඉන්න අපිට වගුතුවක් නැති ඇති අස්ලීපුල කෙලවරන්න ඇති ටියකුස ඔලුවේ ජටාව ගැටගත පාට හෙද්දකින් ගහගත්ත ඔලුවේ ජටාව ගැටගත ගොරකම් මූනක් තියෙන ඔලුගුවක් කරේ එල්ලගත්ත හැරමින්ටක් ගත්ත මිනිහෙක් යනවා දැක්කයි කියලා. අපේ බල්ලට ගහලා තියෙන තියා තමයි කියලා කියනකොට මන් දැනගත්තා වැඩි කියලා වෙලා තියෙන්නේ. මොකක් දන්නවද? ඔබ දන්නවද හේර කඳය කියලා යකෙක් ඉන්න? හේර කඳයව අල්ලන්න බෑ කොඩිනු වලට. එහෙම අල්ලන්නේ නැහැ. හේරකදය කියන එක වත්තේ වතු විදුල පාරවල සක්මන් කර කර ඉන්නේ. කලාතුරකින් ඇතම වතු වලට ඇතුල් වෙනවා. ඇතුල්නම් ඌ යන පාරේ බල්ලෙක් හිටියොත් එහෙම අර හැරමිටෙන් තල්ලු ගහන්නේ නැහැ. තල්ලු කරගෙන යනවා අයිනකට. තල්ලු කර බල්ල මාර බයයි ඌට. තල්ලු කරගෙන ගිය ගමන් කොන්ද පන්නේ තියෙනවා. ඒ සිද්ධිය තමයි අර උනේ. ඕ හේරකන්දය ගැහුවයි කිව්ව එක. එයා හැමදාම ඉන්නේ නැහැ. එන දවසට ඒක පුරුදුරුත් වෙනවා. මේ බල්ලු දෙන්නටම ගහලා තියෙන හේරකන්දය. ගෙදර අඩදබර ඇති වෙන්න එතකොට වාර්ති මතක ගෙදර. ඒක හේරකන්දය නෙමෙයි. හේරකන්දයව ගාව ගන්න එපා ඒක. ඔව්. ඒ මොකද්ද ඒ කතාව? ඒක නේ නැහැ. ඒක අපි විසඳගමු. පෙරේත භවණක් නේ. මේක අපා. මේක අපා. මේ කාට කාටත් මහාන මිනිසුන්ට. ඔව් බොහොම වැදගත් වෙයි. හරි වැදගත්. පුතේ පාරයිනේ අම්බලමක් තියෙනවා. මට උත්තර දීපන්. ඔය අම්බලමේ ගන්න දෙයක් නෑ. ජරා වාසබල ඉලු බෙටි බලු බෙටි බලල් බෙටි දාලා මකුල් දල් බැඳිලා ඕකට හිඟන්නෙත් එන්න ආරාධනා කරන්න ඕනද? මොන ආරාධනයක්වත් ඕනේ නෑ හිඟන්නට. ඒක හිඟන්නේ කෙනවා. දවස් අධ්‍යයක් කරනවා තව හිඟන්නේ කෙනවා ඕකට. ඊට පස්සේ කාඩ්බෝඩ් වලින් අහුර ගන්නවා. ඔය තියෙන්නේ අම්බලි මෙකරවලක වතුරට කුණු කරගත් ක්‍රමයක් හදාගන්න. ඔබ ගිහිල්ලා මල්ලි ඔය අම්බලම අතුපතු ගාලා කැඩිච්ච බිජිත්තෙන් හදලා මකුල් දැල් කඩලා තීන්ත ටිකක් උලලා ඈ ක්‍රීප් කොලයක් ඇදලා රේඩියෝයකුත් දාලා මල් පෝච්චි දෙකුත් තියෙනවා. අර හිගන්න එනවද? එන්නේ නෑ. ඌ යාපැත්තේ ටිකක් තව ගිහිල්ලා ගහක් යටවාඩි මේ ගෙදරට. හැබැයි පාර යන වැදගත් මිනිහෙන් නම් එනවා. ඔතන තව මිනිහෙක් එනවා. ඒ වගේ තමයි බංගේ වල් දොරවල් අපිරිසිදු කරලා ප්‍රේත බවුරු වගේ තැන් ඉන්නකොට එන ප්‍රේතෙක් ඉන්නවා. බෝ මල ප්‍රේතයා නෙමේ. ගෙවල ප්‍රේතයා. ගෙවල ප්‍රේතයා. හරි. ගෙවල ප්‍රේතී ගෙදටාම කිලුටු ගද්දස්කාරී හරි අපිරිසිදු ඇඳපු ඇඳුම් තියෙනවා. ප්‍රේතයා ඇවිල්ලා ලිබ්බෝකේ වාඩි වෙන්නේ. ගෙවලයා. බහිනවා බලන් ඉන්නකොට ගේ වැටෙනවා.
විදිර තමයි කතාව අවසන් වෙන්නේ. මේක මේ කොටස් දෙකක් සිද්ධි දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි රබතුමා කියන්නේ. ඉවර නෑ. කැබිනට් වගේට. මුන්ට තොවිලයක් කරලා ගෙවල ප්‍රේතය ඇලවන්න මුගේ ඇට ගන්නයි මං. ඕනේ නෑ ඊටට පහසු ක්‍රම තියෙනවා. හොඳ සාම්ප්‍රදාන් ටිකක් ගෙන්නගෙන. ආබ ටිකක් කවලක් ගල්ලා. මොකද මන්තරි? ආගෝරේ. ආගෝරේට ඒකත් නරක නෑ හොඳයි. ඕන්න මොනාර සිංහයි නරකද පොක්ෂතල විධාරණා තිබුණපකයි ආරක්ෂක මන්තරය ආරස මන්තරය 300කට මන්තරේ බ පොඩි මන්තරේනේ ඔකට දිෂ්ටි මන්තර ඕනේ අබයි සම්බ්‍රාණි දවස් තුන ගෙදරලෝ ප්‍රේත ගෙවලේ යනවා ගෙවලේ යනවා හැබැයි ගේ පර ලස්සන තියාගන්න ඕන ආතුපතු ගාලා කුරු ටිකස් කරලා දාලා වලවල් ගොඩවල් තියෙන එක බොහුමින් පිළියම් ටිකක් කරලා වැදගත් විදිහට අතහැරෙනවා. ඔන්නමයි මහත්තයා සිද්ධිය උනේ. ඔය විදිහට තමයි කතාව අවසන් වෙන්නේ. ඒත් එක්කම මේ කතාව අපිට රචනා කරලා දුන්නේ ආර්යවංශ කුලතිලක අපිට හඬදායකත්වය ලබා දුන්නා. අංජනා ඉදිරිමාන්න, නිලුකා රේඛානි, ගීතානන්දා බේසුන්දර, අචලා වින්ද්‍යානි කියන හඬනළු නිලියන්. නිෂ්පාදන ශානිකා තරංගණී වගේම කසුන්නේ වික්‍රමසිංහගෙන් ඔබට කතාව කිව්ව මම ලහිරු ජයවර්ධන භාරති මහත්මයාත් එක්ක මැදිරි සිටිමින් අපට සහයෝගය ලබා දුන්නා පුබුදු චතුරංග. නිෂ්පාදන අධීක්ෂණයේ චරිත හසන්තකින් ඔබට සෝදායක සෝවර රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. හමුවෙමු හෙටත් සුපුරුදු ලෙන්ගතුකමින් සුපුරුදු වේලාවට. කෙම්මුර අඩවිය.